හැමදනම ැන්පත් ලා ධර්මස්්‍ර සද නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස නමෝතස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස කතමංච භික්කවේ අනවජ්‍ය බලන් ඉද භික්කවේ අරියසාාවකෝ, අනවජ්්‍යේන කායකම්මේන සමන්නාගතෝ හෝති, අනවජ්්‍යේන වචීකම්මේන සමන්නා ගතෝ හෝතිී, අනවජ්්‍යේන මනෝකම්මේන සමන්නා ගතෝ හෝතිී, ඉදංමුච්ච තිබික්කවේ අනවජ්‍ය බලන්. මෙ අවස්ථාවට සම්බන්ධ ලයින්න මෙහෙෙනින් වහන්ස පින්නතුනි. අදත් අපිට ධර්මදේශනාවකට ධර්මස්ත්‍රණයකට අවස්ථාවක් ලැබිල තියෙනවා. ඉති අපි මේ කතාභහා කරගෙන එන සූත්‍ර දේශනාවේ යම් පමණක් ඉදිරියට අපි ඇවිල්ල තියනවා. ඉතින් ඒ ඉදිරියට ආපු ගමනේ තවටිකක් ඉදිරියට යන්න අද දවසෙත් පුළුවන් වෙයි. ඉතින් මේ කතාභහා කරන සූත්‍රයේ හරි අමුතු විදිහට පුරුකෙම්පුර ගැලපිලායනවා. දැන් ඊයට කලින් කතා කරපයක ඊෙත් එක ගැලපුණා කොහොමද. ්‍රඥ්‍යාවක් වීරයක් එක ගැලපෙන්න්නේ. ඉඩවාස වීරය තවටිකක් ඉදිරියට ඇවෙනවා ද තවටිකක් තව බලයක් දිහාවට බලගැන් වෙනවා. ඊට බස්ේ තුගනි අවස්ථාව පහුකරගන හතර වෙනුවට ඒ කරන ප්‍රතිපදාවම තව තවත් ඉදිරියට ඇවෙන ගමනක් පිළිබඳ තමයි මේ කතා බහ කරන්න. එද වඩට හරියා මුතු විදිහයට පියවරෙන් පිවර ගැලපිලායින අවස්ථාවක් තමයි තින්. ඉතින්ඒ අවස්ථාව පැහැදිලි කරගන්න මං මේ විදියට කතාබහ පටන් ගන්නම් මොකත් ද අපිහිතමු අන්න ගඟක් පහලට ගල නොම්. එතවට ගගේ ස්වභාවේ තමයි පහලට ගලාගනයාම ඕක කවුරුත් වෙනස් කරන්න හැදුවට ෝකේ ස්වභාවේ එක තමයි. එතවට ඔය ගංගට වැටින දේවලුත් ඒ ජල පහර එක්කම පහල දිහාවට ගලාගෙනය නම්. ඒ ඔනවගේ ගලනයක් තමයි මේ ජීවිතෙත්. එතුට මේ ජීවිතෙත් අපි ස්වභාවික ගමනට ඉඩදුන්නොත් යම් යම් විදිහක ගමනක් අපිට ගැලපිලායිනෝ. ඒ ස්වභාවික ගමන අපේ සීියල්ලගියපු ගමන, අම්මල තාත්තල ගියපු ගමන ඊළන්ට අපි යන ගමන එලාට අප පිටිපස්සෙන් කව පරම්පරාවක්කෙනවනං. ඒගල්ලොත් එන්නේ ස්භාවික ගමනම තමයි ගමන් කරන්න. එතුොට මේ ගමන. අර කාලයක් තිසේ කල්ප ගණනාවක් තිසේ නැවත නැවත ස්ථීරවෙච්ච ගමනක්, නැවත නැවත ගිහිල්ල ගිහිල්ලා පුරුදුවෙච්ච ගමනක්. එතවට මේක බොහොම සස්භාවික වෙනවා. දැ මේ අපි කයක් පිළිබඳ කතා කරනවා හිතක් පිළිබඳ කතා කරනවා. එතෝට මේ කයහිත කියන දේවල්. බොහොම ස්වභාවිකව මේ සංසාර ගමන යාමටම හැදිච්ච ේවල්. යියට ඔය හිතට ඒ ගමන අපෝ කියල දෙන්න අවශ්‍ය නැහැ. ඒක ස්වභාවිකව පහලට ගලනෝ වගේ. ගල න තිම ගල තුලිට මොනද ලැබෙන්නේ අන්න පතක්තියන දිිරීමක්තියන ලෙඩවීමක් ති නො මරණයක් තියනවා. රෝගලක්ෂණ අටක් බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා අන්න පළවෙනිීම සූත්‍ර දේශනාවේ පෙන්නුම් කරනවා. මොනදන්න ගමනේ තියන බාධ කටයුතු මේ ගමනේ තියන දුක් සහගත කරුණු අටක් පෙනනවා. මොනාද පෙන්න්නන කරුණුට අන්න ජාති පිදදුක්කා ජරාපි දුක්කා. ඒ දි දක්කෝ රනම්ි දුක්කක් අපිෙහි සම්පයෝගෝදුක්කෝ පියෙහි විපයෝගෝදුක්කෝ යම්පිචන් අලබති තම්පි දුක්කං සංකිිත්්‍යයන පංචුපාදාන ස්කන්දාා දුක්. වනො දියට අටක් කරුණු පෙන්නනවා. හරියට නිග මේ ගාමනය තියන ආදීනව කරුණු පෙනෙනවාගේ එහම නැතං රෝගලක්ෂණ අටක් පෙනනවාගේ පෙනනවා. මෙන ඉපදීම දුකක් ඉපදීම දුක් කියල පිගන්නත් අපි කැමති නැක් තරක් අප හිතන කොච්චර සුබ දෙයක්ම ඉපදීම කියලා නමුත්. අන්නේ ඉපදින අවස්ථාවේද සමහර විට අර කෑගහගන එළියට එන්නේ අඳාගන එලියට එන්නේ සමහර විටේ දුකේ ප්‍රකාශනයක් වෙන්න පුළුවනි. ඊට පස්ෙ මේ ඉපදුන ගමන් ඒත්ක ගැලපිලායින තවටිකක් තියෙනවා මේ කයි දිරීමකට පත්වෙනවා ලෙඩවීමට පත්වෙනවා මරණට පත්වනවා ඒක සභාවිකයි. ඊට පස්සෙ මේ ගමනෙද මොනවද අප්‍රියයන් හ එක්වන්න සිද්ධ වෙනවා. අපි කැමති පුදගලෙ එක අමැ පුදගලෙක්. ඒටයතුරන්න සිද්ධ වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වෙන්න සිද්ධ වෙනවා. අන්න තව එකක්.ඊීට පස්සේ කෑම තිත් කෑමති දේවල් ලබාගන්න හැකියාවක් ලැබෙන නහැ ඉට පසන්තිමට කියවා ය මොනදේ නැතිවුණත් හැමදාම දිනදා ගර්ශණයක් වගේ දුකක් පීඩාවක් වෙහෙසක් තියනවා. එතකට ඔන්න ඔය ස්වභාවිකව පහලට ගලන ජලයේ කතාව තමයි යයි කියන්න. ඒ අන ගමන තමයි යොයි කියන්න. ඉති ඒ කවුරුත් ආවදන්න දෙයක් නෑ. කවරුත්තු නන්දුවෙනනයක් නෑ කවුරුත් අනුග්‍රහ කරන්න දෙයක් නැයි. බේම කොහොමත් ඒ ගමන එනවා. තරීපදදුනාහම ටික දවසක් අධ්‍යාපනය ලබනු. අධ්‍යාපනය ලැබල ඒළඟට ඒ තරුණාව දීට පත්තු හම සුදුසු රැකි රක්ෂාවක් හොයාගන්නවා. රැකි රක්ෂාවක් ොයා ගත්හම අන දෙමවපියෝ කියනො දැංගිති මොනො හරි රස්සාාවකුත් එක පරස්ථාවකුත් බලාගත්තන හරි කියලා. තොට ඒකත් අන්න කරගන්න ීට පසම ද දරුවකු ඉදදිියන හරි. න එකත් කරගන්න හිට පස්සේ තවතා මොනුමොනුව හම්බි කරල්ල එක්රැස් කරගත්තනම් හරි අන එකත් කරගන්න. ඊීට පස්සේ අන්තිමර මොකොදුවන්. අන්තිමිටතින් ලෙඩවෙනවා මැරෙනවා. එතනින් පිට එතනින් වෙනස් ගමනක් කාඩවත්න එතකටඔන්න ස්භාවික ගමන නඇවතේ ඇයට ඉදින දෙයක්. තොට අපිගිය නැතත් අපිට අපේ ආචිල සයල හරහා. අපිට අපේ අම්මල තාත්තල හරහා බලන්න පුළුවනි. මෙන්න මේ යන යන්න තින ගමන දවසකොන්න ධර්ම දේශනාවක් කරගෙන යනකොට අම්මයි දුවයි. එකළංඟ වාඩි වෙලායින්නෝ. එකලා එක සවරූපෙන් අර අවුරුදු තිහකවිතට පරතරින් වාඩිවෙලායින්නෝ. ඉතින් නම්මාගේ අරහ දුවට බලන්න පුළුවනනි තමමුන්ට යන්න තින ගමන. ඔය ගමන බොහොම සබභා විකයි අර ජලයේ පහලට යනවාගේ ඒ අනුව ගමන් කිරීමක් තියනවා. ඉතිං ඔන්න ප්‍රතිපදාව. ඒ ගමන පිබඳ කතාවක් වෙන්න ඇති බුදුරජාණන් වොහන්සගේ යම්කිසි උපමාවක් අපි හලතියනොමොකද හන්නර බුද්ධත්වය ලබන්න කලින් දවසේ ඒ දානගත්ත පාත්තරේ ගගට දැම්මහම වාාතරේ කොහෙටද ගියා කිය අපි හලතයෙන්. අන්න පහල්ලට යනාවෙනුවට ඉහල්ලට ගමන් කරා කියලා හලතියනවා. තුොට ඇත්තර පහල ගේ දුුඩට ගාධකන ප්‍රශ්නේ මේ වි්‍යාත්මක විසන්ධ්‍යයනය කනෙේ මෙතැන ගැටලුව ඒනොට මොකද මේක නිරූපනයින්. කද මේ ර්ථය අන්න අන්නු සෝතගාමී කියනවා. ජලයේ පහලට ගලාගෙන යන ගමන තමයි. මෙච්චර දවසත්ති වුණේ. මෙච්චර දවසක් ස්භාවික ඒ ගමන කල්ප ගානක් පුරාවටාවේ ඒ ගමනන්න පටිසෝතගාමී ගමනකට යොම් වෙනෝ. ජලපහරට විරුද්ධව ගමන් කරන ක්‍රමයක් ගමනක් අේ බෝධි සත්ත්‍ය යන්නන් වහන්සේ හඳුනගන්නවා. ඒ හඳුන ගැනීමත් එක්ක තමයි. නඒකෙනි රපණයක් විදිර තමයි පාත්තරේ ගංග දිගේ ඉහලට ගියාගෙන්. රසංසාර ගමන අපපුරාවටගේ ගමන වෙනුවට ප්‍රතිවිරුද්ධ ගමනක් ගමන් කලා. එඇතොට ඒ ගමන පිළිබඳ කතාබාග තමයි අපි මේ යෙදි යිඉන්නේ. අර විදිහට රෝගලක්ෂණ තියනවා. නැතම් මෙතන පෙනන විදිට බය පහක් තියනවා. ඒ බයපහ දකින කෙනෙක් අන්න මකද කරන්න මේක මිදිල යන්න බල හතරක් තමුන්ළඟ ඇති කරගන්නවා බල හතරක්. වඩනවා කියෙන් අදහස තමයිති එතකොට අන්න පලවෙනිියටමොකක්ද පඤ්ඥා බලන් කියලා යම්කිසි හරිදේ හරිදි විදිහටත් වැරදිදේ වැරදි විදිහටත් දකිනව පුරුදු කරනවා. ඒක බොහම ඉදිරන් තියලතිනවා පලවෙනව තියලති නවා ඒ දැක්ම නැත්තන් ඒ බැල්මනැත්තන් ඒ පුරද් ැත්තං න්න හරි වැරැද අපි තෝරණින හරි වැරැද්ද අපි හඳුනගාණනෑ. දෙවනුවට අන්න වීරිය බලන්. මේක පිළිබඳ යම් කිසි වීරයක් දරනවා. මේ නැවත නැවත හරිදේ කරන්නත් වැරදිදයෙන් නික්මෙන්න්නත් වීරයක් දරනොෝත් සහයක් දරනවා අර ගඟ දිගේ ඉහළට පිහෙන නොවාගේ යම් කිසි ප්‍රයත්නයක් මේ තැනැත දරනෝ. අන දෙවනුව බලයක් පලවෙනි බලෙත් එක්කම ගැලපිලායි නවා. එතවට අද තිය බල තමයි ොකක්ද අනවජ්‍ය බලන් නිවැරදිතාවය පිළිබඳ බලයක්. නිවැරදිී හිතක බලයක් තමුන් කකාහට නැති හිතක බලයක් පිළිබඳ කතාවක් තමයි මේ තුංගනුව ගලපිලයින්. ජොනමකදද මේ කියන කතාව කියන පැහැදිලි කිරීම ඒවාක්්‍ය තමයි යදාාපි ඉදි්‍රියෙන්තියාගත්ත ඒ පාටිතින්. මකද්ද මේ අනවජ්‍ය බලන් කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශකනවා. දොඩි කියන මේ ඉධබික්වේ බික්කු අනවජ්‍යයන කායකම් මේේන සමන්නාගතෝ හෝති. අනව්‍යයන වචිකම් ේන සමන්නා ගත හෝති අනව්‍යයන. න සමන්නාගත හෝ. නිවැරදි වූ කායකර්මයකින් මේ තැනැත්ත යුක්ත වෙන නිවැරදි වූ වචිකර්මයකින් මේ තැත්ත යුක්ත වෙන. නිවැරදි වූ මනෝකර්මයකින් මේ තැත්ත යුක්ත වවා. එදර ඔන්නයි විදිහයට නිවැරදිභාවයක් මේ තැනැත්තගේ ඇති වෙන. මෙට නිවැරදි භාවය බලයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන් ශක්තියක් මේ තැනැත්තට මතුවෙලා යනවා කියන අදහස තමයි යයි ගෙන හැර දක්කන්න. එඒතොට අපි බලමුූ මෙන මේ ප්‍රතිපදාව පුරාගෙන යනකොට කොයි විදිහට අපි නිවැරදි භාාවයක් ඇති කරගන්නේ. නිවැරදි භාාවයකට ලාංවෙන්නේ කොයි ආකාරෙන්ද කියලා අපි බොඩ්ඩක් විමසල බලමු. ඒ සඳහා කාලයක් කරගම්. එතවට මං මේ විදිහට කියන්නං දැන් හඳුනගත්තා හරි වැරැද්ද. ඊට පස්ස ඒ සඳහා යම් කිසි ප්‍රයත්නයක් දැරුවා නැවත නැවත උත්සාහයක්. ීමක් අවශ්‍ය වෙන ඒ විදියට වීරයක් දරනවා. ඊට පස්සේ නැවත නැවත නිවැරදි දේවල් වලට ඔොමුවේනවා වැරදි දේවල්ලින් දුරස් වෙනවා. මෙන්න මේ ගමනේ අතාස්වභාවෙ දැනගෙන අ උඩ්ඩුගම් බලා පිනන්න පිණිල්ල තමයි මේ කියන්. තොඩ ඒක ලේසි පහසු නෑ එක ලේසි පහසු නෑ මොකද දවසත් දෙකක් තුනක කතාවක් නෙමේ මේ කියන් ඒ වෙනුවට බොහෝ කාලයක් තිසේ නැවත නැවත මෙ මේ නිවැරදි භාවයක් අපි තුළ පුරුදු කරන. එත අපේ අපි කිය මොල් තුළ නන්න ක්‍රියාත්මක වෙන පරිපත ගත්ත හම අන්න හැමදාම ක්‍රියාත්මක වෙලා පුරුද්දු පරිපත තියනවා. එතකොට කෙනෙක් ඉසර කතාවක්තු න මොකක්දන්න පලවෙනි අවරුදු කීපේ විතරයි මේ මොලේ වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ ඊට වසේ වර්ධනය වෙච්චේකාරගන යන ගමනක් තමයි තියෙන්න්නේ කියලා නමුත් මොකද කියන්න දැක්මොකද කියෙන් දැන් කියන නිියවරෝ පලාස්ිසි. ජීවිත කාලෙ පුරාවටම මෙන්න මේ මොලයේ වෙනස්කම් වෙන්න පුළුවන්. මේ පරිපතල වෙනස්කම් වෙන්න පුළුවන්. කොහොම දේ වෙනස්කං වෙන්නේ අන්න භාවිත කරන පරිපත නැවත නැවත වර්ධනය වෙනවා. ඊටවැසේ භාවිත නොකරන පරිපත දුරල වෙලා මැකිලෑ නො. ත රෝග තම වෙන වෙනස්කම. එතොට හරිඩාර අඩිපාරක නැවත නැවත යන කොට ඒ පාර තවත් අහොඳට පෑදිලා මතු වෙලා ලොකු වෙලා එනවා වගේ. භාවිත වෙන දේඒවල් වර්ධනය වෙනවා. භාවිත නොවෙන දේවල් අන්න බැහිලා මැකිල්ලා යනෝ. ජොය කතාව අන ජීවිත කාලයක් පුරාවට වෙන්න පුළුවනි. එතකොට මෙන්න පරිවර්තනයම තමයි එක්තරා විදිහක මේ හිත තුළ වන පරිවර්තනය. එතකොට අපිට හුරු පුරුදු වැඩතියනවා. ඒවා බොහෝම පහසුවෙන් අපිට කරන්නත් පුළුවන්. එය හරි වැරද්ද හොයන්නතුව කරන්නත් පුළුවන්. ඒවගේ වැඩ ඕන තරම් කරන කටියත් අපි දැකලා තියනවා. එතකොට ඔය නොයකුත් පාපකර්ම විදියටට නොයෙකුත් අවස්ථා විදියට ෂනිකව මුදල් හම්බ කර ගැනීමේ උපක්‍රම් විදිහට නොයෙකුත් ක්‍රම කරන්න පුළුවනි කයින් වචනයෙන් හිතෙන් උත්සාහවත්යෙන්න්න පුළුවන්. ඒක හුරු පුරුදුයි. නමුත් ඒකෙන් වලකිනවා කියන එක ඒ වලකීමේ පරිපතේ ක්‍රියාත්මක වෙලා නෑ. එඩේ පරිපතය අලුති. හදන්න වෙන පරිපතයක් හලුතෙන් නැවත නැවත ශක්තිමත් කරන්න එන පරිපතයක්. ඒ කරන්න කරන්න මොක දෙන්න න්න කලින් පුරුදුුව ඇරදි පරිපත මැකිල ඇද්දී. අලුත් පරිපතයක් ටිකෙන්ටික ශක්තිමත් යවා. ඉති මේ කියන කතාව දවසක දෙක වැඩක් නෙමේ. මෙන්න මේ සංගීත බාන්්ඩයක් තියන. අපිහිතම සංගීත බාණ්ඩයක් තියන. ඔය සංගීත බාන්්ඩේ අපි ධදනය කළ පුරුදු නෑ. එත ො ගල්ල ගව මොවාද එන්න අර බලල්ලක මල්ලකර දාලා. ඒ මට ිරනවාාවගේ සදධ්‍යයක් මයි ඕකක් නිිකුත්තෙන්. ඔොත්තනනි තමයි ගොට දෙනෙක් පටන් ගැ. අමුතු විදියේ විලාප සද්ධයක් නිකුත්තේන. ඉති ඒ විලා ද ක් ෙනෙ පට ග න්න ික ත් ොද ර සංගීත ාන්්ි පොඩ්ඩ අල්ලන දිගෙන ගන්නවා. මේක සුස්සාර කරන විදිේ ඒගෙනන ගන්න. මේක සවර මොනවාදිකිලිගෙන ගන්න. මේක කොහොමද වාදනය කරන්නි කිිලිගෙන ගන්නවා. තාලයක් තිසේ විදේ. වියාමික නිරතලා ඉන්න. එතකොට මාසයක් දෙකක් තුනක් අවුරු දත් දෙකක් තුනක් ඔයදිට කරගෙන යනෝ. කරගෙන යනකොට යනකට ොකදන්නට බලල්ලු දාලා තිබූ මල්ලක සද්්‍ය වෙනුවට ඒ වගේ මල්ලා ක එහිෙට හට විසිකරන කොට එන සද්ධ වෙනුට අන්න මියුරු සංගීතයක් ටිකෙන්ටික නැගිලේනවා. අර විදිට අප්‍රසාන්න සංගීතයක් වෙනුවට කණට පිය සංගීතයක් ටිකෙන්ටික නැගිලේන. එතොට මෙම මේ නිවැරදි භාවය පිළිබඳ අදහසක් තම මෙතැන තිීන්. මොකක්ද අන්න වට පිටාවට තහන්න මියුරු තමුන්ටත්මියවුරු සංගීතයක් තිිකටික බාධනය කරගන්න පුළුවන්ද කියන පරීක්ෂණයක තම අපි මේ ේදිලයින්. ඒ පරීක්ෂණ නැවත නැවත කිරීම ේදි ලයි න්න නැවත නැවත සුස්සාර කිරීම ේදිලයි න්න නැවත නැවත පුහුව ෙද ලයින්නවා. එඒතවට කාඩවත් සහතිකයක් දෙන්න බෑ අඩුපාඩු නොව වෙනවා කියලා. එහම සාතිකයක් නෑ. ඒනුවට අඩුපාඩුවෙනුත් ඉගන ගන්න අපි අඩුපාඩුවනුත් යම්ගේ සිගෙන ගනීමක් කරනවා මෙදා වැරදුනා හෙට කොහොමද ආදත් වැර දුනාා අනිදදට කොහොමද කියලා ඔන්න ඉදිහයට ටිකෙන් ටික ඉගෙන ගැනීමක් ටිකෙන් ටිගෙන ගැනීමක් ඒ ගමන බොහෝම ස්වභාවිකව යන ගමනක් ටික තික දවසෙන් දවස පියෝරෙන් පියෝර ශක්තිමත් ඉදිහයට දිරියට යන්න උත්සාහ කරනම් අද වෙච්ච වැරදි වලිනුත් යම් පාඩමක් ඉගෙනගෙන හෙටේ හදාගන උත්සා කරන්නවා. හෙටත් අරදිවා ඒකනුත් පාඩමක් ඉගෙන ගන අනිද්දට වරදි නැතුවඉන්න උත්සාහ කරනවා. එතොට මෙන්න මේ අම්මුතු විදිහයේ සංගීතයක් තමයි මේ වාදනය කරන්න උත්සා කරන්නේ තුකොට අපේ හිත්ත තුලින් නැගෙන සංගීතයක්. ඒ සංගීතයේ අන්නර නිවැරදිභාවය කියන සුසරවීමට ලක්කුණහාම බොහෝම මියුරු සංගීතයක් වෙනම්. හගෙන ඉන්න මනිස්සුන්ටත් කනට පියයිඒවගේම තමුන්ටත් කනට ප්‍රියයි එම ඇත අහගන ඉන්න මිනිස්සුන්ටත් අන්න සාමාන්‍ය සංගීත පට පිටා න්න උන්ටත් එක්ක තමයි ඔලුක එක්ම හැද ගට පිටා වින්න කට්ටියත් එක්ක තමයි පහසුදාවට පත්වෙෙන්නේ ඒ වගේ සංගීත තමයි මේ ලෝක තියෙන් ඒවැනි සංගීත බොහෝම ලස්සනල වාධනය කරමින් කට්ටිය එහෙම ගමන් කරනවා. මේ හරි වුනත්ව හවසනකුට සමහවිට ඇහන ඒේගේ සංගීත. ඒගේ බලල්ලු මල්ලක් එහෙට මෙහෙට විසි කරනවා වගේ සංගී තැහනෝ. එතුඩඒ සංගීතත්වරේ අපි කොහොමද ඒවාගේ තැනකින් පටන් අරගෙන ටිකෙන්ටික ගමන් කරන්නන්නේින් ප්‍රශ්නමේතිීන් තිගෙන්ටික නිවැරදදි භවක ලක්කෙන්නේ කොහොමදකි කියන පරික්ෂණනමතිීන් තුර බුදුරජාණන් වහන්සන ේවැ ගමනක තම වි ලතිී. එතකට අරවිදියට බොහෝකාලයක්. කිය නිම කරන්න බැරිතරම් ශාලකාරයක්. අන්න මේ පාරමී දමක් පිරවා. එවිදි යම් කිසි ශක්තියක් නැවත නැවත දියුණු කර අනර නිවැරදි භාවේ දදිහාාවට ශක්තියක් දියුණු කරා. එතට දියුණු කරපු ක්තිය ටිකෙන්ටිකටි කෙන්න්ටික හොයාගෙන ොයාගෙන ගිහිල් අන්තිමට මුළු ලෝකෙටම වටිනා බුද්ධත්වයක් ශක්ෂාත් කරගත්ත. විශෂය පුරාවට පැතිරිලාගේ අමුතු මියවුරු සංගීතයක්ගේ තමයි ඒක. ඒට සදහන්කනො දම ක්හම කියනකට හලතියෙනවා අන්න මේ ලෝකයේ මේ විදිීට කම්පනයුණ වඩාත් කම්පනයුණ. වඩ වඩාත් කම්පනයවුුණා. දෙවිවරුන් ගයා ලෝකයේ එකක්මෝලාන්න මේ ලෝක දහතුව පුරාවට අන්න ධර්මා ලෝකයක් පැතිරිිලාගයාගේ ලපිය හලතියන.ඇතකට අන්නේ අවස්ථාවේදී අන ගොඩ දෙනෙට් විවරයක් ඉඩ කඩක් ලැබෙනවා. තින් කොහොම ගමනක්දාවේ කොහොම වැරදදි වැරදි පටලි පැටලි ේ. අපිගේ මනුස්සේකේගේම ගමනක්තම ඇවිල්ලතියෙන්නේ ටිකෙන්ටික ගියා. අන්තිමට අරවිදියේ ලෝකේ හොල්ලන තරමට වට බිටාව එලිය කරන තරමට, ලෝක දහතු එලිය කරන කර්මට නිවාරිදිභාාවය පිළිබඳ ශක්තියක් දියුණු කරන තියෙනවා. ඉතින් සඳහන්නනවා අන්නර සාමාන්‍ය දැන් අප නිරීසත්තු අහල්තියෙනවානි නිරයේ කට්ටියට තියන්නේ ෘෂ්නත්තයේ පිළිබඳ ප්‍රශ්නයක් ක්‍රස්සේ තමයිතින් ොට තව නාරකයක් තියෙනල මකද ලෝකාන්තරික නරකි කියලා. ොට ඒ ෝක හ දක් අතර මයි තින් ඒගොල්ලන්ට තියෙන ප්‍රස්මකක්දේගන්න තින හිත ත හිතලෙෙන් පිඩාවිඳවිඳ අඳුරේ ගිලිලයි න්නෝ. එතට ඒනො මෙන්නේ බුදුවරයේ පහල වෙනකොට මෙන්න මේ ප්‍රදේශත් ආලෝකමත් වෙනවා. මේ විදිහට ආලෝකයක් විහිදිලා යනවා. අන එතකටේඒ සත්තුමේ ආලෝක පිහිටේ වට පිටාව බලකොට තේනවා අලු අනේ මම වගේම දුක්කින්දින තවත් සත්තු මෙතන ඉන්න. මම වගේ මේ විදිේ පීධාවට පත්තච්ච තවත් සත්තු මෙතැ ඉන්නවා. කියල් අන්නර යම් කිසි පහන් එලියක් ඒ ගොල්ලන්ටත් වැටෙනෝ. නමු ඒක අර විදිේ සැබෑසාහනයක් නන්නේෙේ බුදුවරේගෙන් ප්‍රෝජනයක් ගන්න පුළුවන් සහනයක් නං නෙමෙයි ඒ විනුවට නිකන් අඩුම ගානේ වට පිටාව පිළිබඳ තොරතුරක් දැනගත්තා. නමුත්න්න මනුෂ්‍යත්්‍යයක් ලබපු කෙනෙක්ට ඒ අවස්ථාව රුම කරගත්ත කෙනෙක්ට අනර ආලෝකයේ නියම පිහිට සංගීතය නියම පිහිට ලබාගන්න පුළුවන්. කොහොම ගමනක් කාපු ගමනක්ද අන්නර නිවැරදි භාවය දිහාාවට. ඒ දී පංකර බුදුරජාණන් වහන්සේ වඩිනවා දකිනකොට අ අවස්ථාවේ යම්කි කෘතිතියක් ාරගන මොකක්ද කර නෑම පර සුද්ද කරන මත් පෝඩක් සහයවෙන්න කියලා කොට සක් ාරගන්නවා භරගතර මොකද කරලිඉවරරන්න බෑ. කල වරන්න බැතින් ඔන්න මොකද කරන්නේ බුදුරජණන් වහන්සේ වඩිනවා බිමදි ගාවෙන මොුණ දහසින්දයන්න. ම මගේ ඇගේ මට තැවරේවා බුදුරජාණන් වහන්සේගේ සිරිපත්තුල්ලල මට නොත්තැරවේරා කියන අදහසින්. තින් බුදුරජාණන් වහන්සේ හන්න ඇවිල්ලා සරරයවඋට නතර වෙලා තමයි ප්‍රකාශ කරනන්න කදකි නොවේ පේනවානේද මෙතන බිමදිගාවලලා ඉන්න තාපසිය මෙන්න මේ තැනත්තා දවසක බුද්ධත්තේ ශක්ෂාත් කරනවා. විදිී උපරීම නිියර්දිභාවකට ලක්වේෙනවා මේ විදී මියුරු සංගීතයක් වාදනක කරු ැත්තෙක් බවට පත් වා. එ දි ගමනක් තමයි ඇවිල්ලතිී ඇතකට ඒකත් බොහෝම කරදර්බාධක මැද්දේ වැරදම් මැද්දේ අප ගමනක් තොර අපේ ගමනත් අනිවාරය ඒගේ ගමනක් බවට පත් වෙනවා ටිකෙන් ටික වැරදි වැරදි පටලි පැට්ලි කොහොමද ඉදිරියට යන් කොහොමද මේ අතාරන්න ඇැතුව කරගෙන යන්නේ කියෙනු ප්‍රශ්න තමයි තියෙන ඉති අර ලෝකයේ දිහාවට ගියොත් සාමාන්‍ය ගමන ගියොත් ජලයේ පහලට යද්දී ජලේ ඉහල්ලට පිහිනීමක් තමයි තියෙන් තොට මෙැනඉන්න පිරිසත් මේ දිට ආපු කට්ටිය තමයි. ජැන්කෝහොමාරි වතුරට පැනල මේ පීනන්න උත්සාහ කරන පිරිසක්න මෙතන ඉන්නේ. එක ඒවාගේ කෙනෙක් දන්නවා මේක තිී නමාරුව. ඇත්තරම අර මුලදී ටිකක් පහස්සුවක් මේකෙ අමුතු ජොලියක් මේකනි ගන් අර සූස්තියක් තියනවා කියලා දැනුට මොකද ටිකටි පහසුතාර්ධනය වෙලායිනෝ. එවෙලා ඇති ගෙදරයාන අදහස් එහෙමත් බහලවෙන්න පුළුවන් යැ දවස් දාහයින් මේ වෙනකොට ෙදරයාන්න. තම මේ විල්ලන් මේ හොඳ කඩේ ඉමක් මේ කාලේ ගෙදරයන්න ැන් අතපා ක්කොමනිගං පොලුවලින් තලවගේ රිදුම් දෙන කාලයක් වාඩිවල ඉන්දයා හිටග ඉදයා බුදියග ඉන්දිය වෙනසක් නැත්ව ේනාදන කාලයක් තමයි ඔයි තියොයි කාලෙදී අතැල්ල යන්න හරි ලේසි. නමුත්න්න නැවත නැවත දරාගෙන ඉදියොත් අන්න ජලයේ ඉහලට පිනීමක් තමයි මේ කරන්න. නැවත නැවත වෙහෙසක් දරාගන මේ ගමන ගියොත් අන අරවිදදියේ මියුරු සංගීතයක්. අ කරන්න පුුව ක්තියක් තමයි මේ දියුණු කරන්න. අර විදිහ නිවැරදි භාවය පිළිබඳ ශක්තියයක් තමයි මේ දියුණු කරන්න. ඒක ලෙසි නෑ. තිසාමාන්‍ය යම් කිසි දරා ගැනීමේ ශක්තියක් තියන්න ඕන යම්කිසි කරටගත්ත බරක් දිගට අරංයාමක් තියෙන් නොව. එක ඇ දවල්ලාමය කියන මොකදද මේ ගන්නවාගේ මේ ගන්න කොට හරි පහසු ටික දුර යනකොට මේ මාමරු තරෙන් ටිකක් දුර විදිර ගමන් කරනට තමයි මේ ගමාරු තේරෙන්. ඇති එවිදිේ වහෙසක් ටික ටික දැනන කොට. මට මේ කාගන අරගන යන්න පුළුවන්ද කියන උත්සාහයක් තියනවා. ඇති ඒ ශක්තිය ටිකටික වර්ධනය කරගන්න ඕනින්. එක නැති දෙයක් නෙමේ අපි ගාග ලංඟක තිය දෙයක් නමු ටිකෙන්ටික වර්ධනය කරගන්නවා. කොහොමරි ඉවසීමකට මූුණ දීල ඉවසීමෙන් මුහුණ දීලා ඒක ලංකරගන්න උත්සාහගන්නවා. හක ඩ බේ ගමනක් කියයන ලොකස්වාමින් වා සෝකට කියන්නේෙ වස්සගේ ොහමරි ැගලඉන්න. ට එක කම්බ නාවද නැද් පලේනි ට එකක රයිමන්සි හිට්කද හිට්ට කැනද ෆුට් බෝඩ්කෙද කියල ප්‍රසයක්ක් නෑ. ෝමාරි බස්සකේ නැකල ඉන්නවා. දොට ගමන කරෙනවා ගමන කරෙනවානිකං බස්සකෙන් බැහැගන්න රැතු කෝහමාරි එල්ිලා ඉන්නවා සමරි එච්චර පහසුවක් නෑ භාවනාවක් කියලා වෙන දයකුත් නෑ. නමුත් කෝමාරි එල්ලිලා ඉන්න. එලිලයින්නට ගන නද අපිට පැවිදිලා වෙලා ඉන්නඒේකනෙන බැහගන්න උමුණනාවනත් තමාර වැදේ ඉතින් කෝමමාරි බස් එකේ තයි. ඇරිව කෝමරී ගමනක යෙදිලඉන්නෝ. තේවි ශක්තියක් තමයි දියුණු කරගන්න ඒක සමහර ටිතින් කුඩා කාලිඳල ටිකෙන්ටික දියුණ ල ක්තියක් වන්න පුලුවනි ැම් පවගේ දවසක මහතක් ල ගද මගේ පුතා ඒ ලෙවල් කරනවා ඇසේ. එතෝඩ ඒයාවාබි කිසිීම දුකක් කරදරයක් නොදී තමයි හැදවී ඒමට ඇති නොන්තරම් මෙතනත් හතකට එහම තම හැදුවේ. ඉතින් කියන දැන්. යාට මේ සමාජයක ගණ දෙන කරන්න තේරෙන්නේ. න එලෝල් කරන වයස අපි නැති වුණගම මේ කලබලවෙනවා පිරිමි දරුවෙක්. එතට යාට ඉදිට තනින් කටයුතු කරගන්න තේරෙන්නේ ම තාත්ත තම ඇල්ල කියන්න. එතෝ ඩින් දැන් කොහොම කරන්නේ දැන් කොහොමට මේ කව මේ දැන් සමාජන මුුණදන හදන්න සෙල්ලන්න නෑ න වැඩි අවුරුදුදසය දහටක් යාට පස්සේ අවව් හදන එක සෙල්ලන්නේ. කට අර හිතන කල්පනා කරන අනේ මගේ දරුව මං ඉන්නකං. කෝමරි අරක්ෂ කරන දුකක් පිඩාවක් නම් ලංවෙන්න දෙන්න නෑ දුකක් පීඩාවන්න විඳින්න දෙනෙ නෑ කියලා යම් කිසි අදහසක් තියනවා. ඒකන මේ නිවැර දික්‍රමයේ වෙනට පොඩ්ඩක් දුකක් පීඩාවක්. දීලා තමයි හදන්න ඕන එහෙම නැත්තුව හැදුව අර විදියට මල් වගේ එෙමනැත්ං අර බබා ලන්තය වගේ ලාමයි තමයි හැදන්නේ ඉතින් අර සමාජයට මුණ දෙන්න හැකියාවක් නෑ සමාරීට. එහෙම ශක්තියක් නෑ. තට ආදරයෙන් තමයි මේ විදිර කටිතු කරන්නේ නමුත් සමහරවිට අන්නර ආදරෙන් නිසාම දෙමවපියෝග රැකවරෙන් නිසාම අර විදියට මුහුණ දෙන්න ශක්තියක් නැතුව යනෝ. නැතුව එවිදියට සමාජෙක්ට මූුණ දෙනොම්. ඉතින් දැන් ආවේ සත්තුන්ට තියන දැනීමෙව නැව රිලාම්මකකිෙන කරම්ඹලන්. පැටිියඔෝහ දාලාදන ට හහිඳගෙන කන්න දීලා ඉන්නවා. ඉන්නකට මොකදෙන් තමාරෙලාට මේ අතර මංගලා කෑගහන ගඩන්ගන්න සත පාකර සමරය ලට සත එක්ව රගත් යනවා ඒත් තින්මොකද කරන්න. ඒ අනතුර ගන්න නැත්තං ඒ අනතුරේ සවභාාව දකින නැත්තං. ඒය අනතුර ටීට දෙෙන් නැත්තං එතන වර්ධනයකුත් නැතිවෙලලා න ොට හැමේලේ රිිස්ක එකක් තමයි අපි ගන්න අපි ර කම්පට සෝ් එක එලියට පයින. ඒක පැන්නහම අමාරු යෙතර වෙහෙසක් දනවනො නැවත නැවත පීඩාවට දක්ව වනවා ගෙදර ගිහාම මේ කම් ෆර්ට් සෝන එකෙන තියනෙන ගෙදර පහසුව දනවනවා ගෙදර දන්න කට්ටිය ඉන්නේ. ගෙදර වටවිටාව පිට බොහොම ක්‍රියජනකයි. එතුොට ඒකට වැදගන්න තමයි අපේ උත්සාහය තියෙන්. ඒකට වැදගන්න අපි කැමතිී නැවත නැවත. නමුත් ඒකෙන් පිට පැන්න ගම හරි අමාරුවක් වෙහෙසක් පීඩාවක් මත් වෙලායිනවා. කොඩේ වීඩාව වෙහෙස. දරාගෙන යන්න පුළුවන්ද කියන ශක්තිය තයිති නැත්තන් අර විදිහයට කිසි දේකට මුහුණ දෙන්න ශක්තියක් නැති කෙනෙක්. අන්න ගෙදරින් එලියට බැහැලා පලවෙනිට හම්බෙන මනුසයට කහුන්න පුුවන්. පලවෙනිී හට හම්බෙනෙක් කෙනාවම වැරදි. යාලෙක් නිවැරදදි කෙනෙක් කල්්‍යයාන මිත්‍රයෙක්කිල රගත්තොත් එතන මුළු ජීවිත කාලයක් අවසන්න එන්න පුළුවන්. අපේ ගෙවල්ඟ ගෙදරක හැදව ලස්සන බල්ලෙක් හොද දඩු වස අ හොඳ නිගන් වල්ටේෂන් නි ඇල්ටේශන් වගේ. බල්ලෙක් හැඩුව. තොට මේක අන්න ගල් ඇතුර දාලා තාපෙන් වහගෙන ඉ බොහම ලස්සනට හරි ලස්සට දඩු ස්සලා ලොක වෙලා ඇති මහාහයක්ක කටක් යනකට හොට හැදිලේවාන හැයි දවසක් මොකදුණේ වැරදිලාගේ ගේට වැරලදාලා පොඩ්ඩකටකොයි ඇැි හිල්ලා. ඒටුවෙන් එලිට බැපුග එතනම පාර එහම වාහනයකට යට වෙලා තියුණ. නහයෙන් පොඩ්ඩක් ලේග හිල දෙදවුණ චරයි. ති බොහෝම දුක්කීත කතාවක්. මේ තියෙන අර්ථයමොකක්දන්නර ගෙව තාපෙට කොටු කල්ලා හැදඒගේ ප්‍රශ්නය තමයිතින්. අපේ ගෙදර බල්ල පාරමයි හට ගාන්නේ ඌ ගිල්ල අපි කන්න දෙන්න තිව හම ගීල්ල බේකරයට ගිල්ල පාං රගෙන. ල් ඒක කාල න ගෙදෙට් විල්ල පේන තමයි කන්නේ මෙන්න බලපල්ල උඹල කන්න දුන්න තිෙන මං අරගෙනාව. බේකරිමනුසැත්කිෙනමයා ඇවිල්ල පාංහමරයන බලග නිලාට ඇවිල් යන හරගෙන න ති නෙහෙම පොඩ්ඩක්. ර හැදුු අනම් නතකොට එච්චර කරදරයක් බාදකයක් නෑ. එවිදිට යම්කිසි බුණදීමේ ශක්තියක්මතු ලාන ති දෙෙම අපිය කැමති නැතිවයන්න පුළුවන් දෙම අප මේවාගේ කතා කියනටත් කැමති ඇතිවෙන්න්න පුුවන්දැ හන් සමහරු තරහයනවා මකික හම අනද බහන්ස ම හදල දෝ කියන්න කිය හ දවසමමකර ලාමයි හම්බෙන කතාාවක් කියන්නේ ගිහිල්ලා දැවල් ළමයි හම්බිල දෝගක කියන්නේ කිය හන. ම ර න අද වෙලා ඉතින් එහ වෙනවා හිටපුගමයි ඒෙකන්ද ඒ අතා වැඩිය නොකයා කොමරය පිස්සල් හට යම් ති හිතනව කියන අර්ථයම කද්ද කියන එක තේරුනා කියෙන අදහසතිනවා. අම්මලා තාත්තල කැමතිනෑ අමල දාතල විශේෂෙන් කැමතින මේවාගේ තැනකටනවාටනම් ොහොමෝොම කමැතිෙන. ඒක පිළිබඳන හොඳට අත්දැකින් මටත් තියවා. අපේ අම්මත් අම්ෝ කියනවා කොරන කොයාරි ගයාාට කාන මේ ගේ තැනක න්නපා. අටගිහිල්ලා අවරුද දෙගතුනක්කිද ලෙන්න ඒවෙන්වීම දරන්න පුළුවන්. ඒ බොහොම කැමතිේ ඒක කාමක් නෑ මම තනය මින්න හැබැයි මේගේ තැන කරනා එන්න එපා. මේවාගේ තැනකට නවට කැමති නෑ. ඒවාගේ වැඩට යනට කැමතිනය අම්මල තාත්ල කැවතිී අන්නට ස්වභාවික ගමනේ දෙෙනවට. ඒගොල්ලොත් කැති දරුව හදවා ල්ළඟට මුුණ පුර මිනිි පිරියෝබලාගෙන ඇ ඒ කෝසයකත් කල්ලිවරලා එමීට වැඩේ අහවර කරලා යන්න. ඒ දුවත් අන්න දරුවවා ගත් ඊල්ලන්ට දරුවන්ගේ දරුවත් බලාගන මැරිල්ලයන්න ති ඔය ගමනට කැමැති ඒ ගමනට ආාවටනෝ ඒ ගම හිල්ලා කරනවද නැද් කියල හිතන්නත් බෑ අහමුතු විදිහයේ ගැම්මක් එතන තියනවා. ඇතින් එහෙම් පාරකින් පිටපයිනවට දෙමවපියෝ කැමැති නෑ. ති මත් එන්න ගිහිල්ල කොහොමරරි අප්‍රේල් මාසේ හත්තනිද. මාසගා තුන හතරක් ඉන්දිය යාගන්න බරු ග ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නතිවනය විසඳගන. එල්ලියට වැහගන්න බරු ඉදිය ඉඳල ඉඳදල ඉඳදල ඉන්ඳල පොමරේ අවරදුනම් කන්නනෑය කියෙල ඔන්න අපේල්මාසේ හත්ත නිද. දස්තල ඔන්න ජාාවකගේේ දහසේ ඉද දැන් දන්න මේකට තමයි මේ තෙපරප බන්නේ තම යාගන්න බර වෙන්න කියලා. ජයම කොහරරි ගහිල්ලාවා බඩුටිකුත්තරගෙන අවුරදු කන්න බාගෙනහ. ඇවිල්ල ඔන්න ම ලෑස්තල ඉන්න. නිදස්ස මමකෝ මම යානෝ. ජවවාම ඔන්න එහෙමම බෑකක විමතැරිය කන්තුල සරන්න පටග. ඉතින් අවුරුදු කාලේ නගර හර හයනකොට බස්සෙක් පිරිලා ඉන්නවා කාගෙන්ද. අන්න අවුරුදු කන්න සූදානන්ගෙන මිනිසුන්ගේ. රතින් ඥාහස්කූරු අරගෙන දරුමල්ල එක්ක අන්න බොහොම ජයට යම්කිසි දේකට සූදානන්ගෙනවා. ඒතට ඉන්නවා මම වාදි වෙලා තොට දැම්මට මේ පිවිසන් යම් කිසි දුරස්ත භාවයක්. මෙට ගමල්නේ මේ ගොල්ලොන්ගේ වස්සෙ නෙමෙයි වගේ. සවභාවයක් හිතරණැගලේ නොවා. ඉතින් එහෙම කොහමරි යාවත්. ඒත් වැඩිවරනෑ ඊට පස්සේ කෝම කෝමරි දවස් සති තුනක් විතර ඉන්දිය හති තුනක්ව පිරන කොට අඩාගැවිල් ය පිස්සෙකිස්ර හ න්න පොට රඟපෑ මති නො ්‍රියන්ක න දන්න ඩික්හ. ඒතින් ඒක ඉදිරිපත් කලා තිබුණම්. ඒටවාස කෝමාරිී අරගන යන්න තමයි උත්සාහය. ඉතින් කෝමාරිය දත් ශේප් කල අන්තන් උඩට පැනගත්තා. ඇති අම්ම ලකැමැති ආරගමනට ඉතින් මන අපපදී ලැතිවනේ තින්වෙ. ලම ො ල න කොමද ම දක් කරන ද කියලා. ඉතින් ඒතකොට දෙම පියන්ගේ අවසර කෝන බුදුරාණන් වහන්සේ පැනවීමක්. ඉතින් ද ම හයක්ගියත් ලියවමක් නෑ දස මංකව දැන් කෑමති වෙේලා ද කැම වල ද දැන් ිවමක් ත එන තකොට අමතු වචනය කියව මදකිේ මන් වනක ියාටි ඉදී කියල. අන්න ගහතින තුරම්පො ොහොමද. ගාට ඉදෙල හිතල නැතු මයිම කැමති දීල. ඒදස කෝම රි කෝමමාරි. ඇමයි න්තන් ලියිමකගත් පස්සන්ක ලියම රංග වශසය ලක න්ස ඩ වැඩිම ලේස් න්සේ දවස ඒස්වායින් සි ලියවුමන දැං ෝ නිත්නේ ප අප ඉති කෝම පැවිති කරන්න ීරණයරකුවා ඇතින් ඔහගේ වැඩ තමයිය නති අමාරුවෙන් ගියොත් ගමනක් තියනවා. යම ඔපියෝ කැමතිනෑ ගමනට. ඒ වෙනුවට අ භාවික ගමනය ජලය පහලට ගලාගෙන යන් කියන අරදධනාව තයිතින්. වට පිටාවෙනුත් තියෙන ආරාධනාව. ඒ අතරේ කොහොමද අපි නැවත නැවත නිවැරදි භාවයක් දිහාාවට යොම්වෙන්නේ කියන ප්‍රශ්නය අපි අපි දිිපත්තල තියනවා ය නිවැරදි භාව දිහාාවට යොමුවෙන්න ඕන අනිවාරයෙන් තම තමුන් යම්කිසි පුහුණුවක් කරන ගමන්. තම තමන් යම්කිසි මේ හිතතුළ පුහුණුවක් කරනවා. සිහිියක් පුහුණු කරනවා. සිහිිය නැතුව නිවැරදි භාවයක් තියෙන විදිහක් නෑ. මොකද අපි අන්න මේ වර්තමානය යන ක්‍රියාවලිය. මේ අවස්ථාව පිළිබඳ දැනවත් නැත්තං. එ දැනුුවත් භාව නැත්ත අන්න මොකද වෙන්නේ ටිකෙන්ටික ටිකෙන්ටික අර මුලාව්ූ මනසකින් කටයුතු කරනවා. වෙන වෙන දේවල් වටිනකං විදිහට හඳුන්නල දෙනවා. දැවයි වගේ දයක් කරන්න ගාමත එක මත් යන අර සුද්ද ගන ම ගන් ජනෑ මෙහින්. ඊට පස්ස කෝබි නෑ මෙහි. රෑට කන්න නෑමහි එක ඉදමට ඉන්න බැෑ. තරමන්න ධර්ම කතා තමයි කියන්නේ. ම අතන ස මෙචරක්කින්දිය මෙතන මාස මෙච්චරක්කිින්ිය මැහිවිල දස්තුනයි දවස්තුනට හන්න නික්මිලා යනෝ. ඇයා ලියන්න බලාපොත්තිය නොු මේ කාලයේ කවුද භාවනාගුරුවරේෙක්ගේ අන්න පොතක් චරිත කතාවක් ත ඔයාගේ මනුසේ චරිතාව ලිව්වහම ඒ පොත කියීවන කට්ටියට දෙයන්ගේ පිටයි තමයකින්ද. ඒවගේ දේවල් හම ය පොත්තල ලිය විලාතිීන් වැඩි හරියක් නමුත් මේ පුරදු කරන කෙනා ඒ වචනවලින් තොර. සත්යක් දකිනවා. ඒක මමකිව මේ මියුරු සංගීතයක් වගේදයක් එන්නේ සංගීතය අපි තුළින් අඳුර ගන්න ඕනේ අපි. මේ හිත තුළින් වාදනය වෙන සංගීතය අපි අඳන ගන්න ඕනේ අපප හලදිනව ජස් මියසික් ගැහිීම. ඒක තියනෙන ඉම්ප්‍රවයිසේෂන් කියෙක් ොකද මේ මේ ප්ලෑන්් එකක් නෑ. ඒවෙනුවට මොකද වෙන්නේ අන්න එක් කෙනෙක් යම් කිසි සංගීතවාදනයකේදනවා. එයාඩනු අනික් කට්ටිය පි පස්ස ලෝගන යනවා. ංගීත හන්යක් ස්තර වෙනවා අන යාගේ පිටි පස්සේ අනිත් කට්ිය ලෝගනයන. න්න විදිහ අන්නර වටපිටාවට ගැලපෙන විදිහ සංගීතයක් තම ඉදිරිපත්වයෙන්. ඒ එක්කනනාගේ මානසික මට අ අනු සංගීතයක් තම ඉදිරිපත්වයෙන්. එතු එන්න මේ අපේ පුරදු කරන සංගීතයත් මෙන්න මේ වර්තමාන මොහොතේ යන සංගීතෙත් එන්නේ වගේ සංගීතයක්. එත අපිහිත මහිත තුලින් විවිධදේවල් ඇැගිලේ නවා. ඒ නැගිල එනක තම ඒවෙලාවේ අන්න වාදනය වෙන සංගීත හන්දි. හ ලන්නකොට අපිත්තම ඔන්න හුස්මක් නැිලේ නො අන්න හස්මක සංගීතය ප්‍රමුකය නවා. ඉටවස් තමොකද වෙන්න අන ටික වෙලාවකින් සිතිි විල්ලක් නැගිලේනො. ඇන්න තව සංගීත හණ්ඩයක් වගේ. ඊට පස සද් නැ නැගිලේ නො තව සංගීත බහ්ඩයක් වගේ. අන්න කයිතුලින් නොයයිකුත් වේදනවා පහසුතා නැගිලේනො. තව සංගීත හ්ඩයක් වගේ. ඔන්න ඔ සංගීතට ඉට දීලා පොඩ්ඩක් ඒවාදනයේ ඉඩදීලා පොඩ්ඩක් ඉන්න තමයි තියෙන. අන්නර ස්වභහාවධර්මේ වාදනයට පොඩ්ඩක් ඇහුම් කන්තේන්න තමයි තින්. ඉලන් අපිත්තමූ ඇවිදිනකොට අන්න සත් දැහනෝ වට පිටාවේන රිලාවඋ පස්සේ අපේ හිතේ ලෝගෙනයනවා. නමුත් නවත නැවත සිහිය පිහිටෝ ගන්න. ඒ පිහිටනොකට අන්න මොකොද වෙන්නේ අන තේරෙනවා යටි පතුල දැනෙනවා. ඊට පස්සේ රල්ලබා ගල් කටන බදැනවා විල්ල බෝධදින ඇඟලි දින දනවා. අන්නන්නේ ක්‍රියාවලිියක්කින්න්න. ඒ ක්‍රියාවලිය එක්කින් ඉන්න. එන්න මේ කියන මියුරු සංගීතයක ස්වභාවේ අඳුන ගැනීමක් වෙනවා. ඒ අපි අදදැකීමෙන් තමයි අඳුරගන්නන්නේ එන ඇතුව වචනලින් ප්‍රකාශ කරන්න බෑ ඒක කමටන්වාර්තාවල නිතරලේ වෙන්න කියාගන්න බෑ හිතේ තියෙනද කියාගන්න බෑ කියලා කියනවා. ඒක අපි ඇත්ත තමයි ටික දවසක් හැනකුට වචන ඉක්මෝලයනම්. ය වචනවල තියන ස්වභාව ක්මෝලයන අ තන හාට ගමනකේද නවා. ම බදුරජාන් වහස කිය මේ සාවාම මිනිස්සුම වචනතුල හිරලාලයින්න වචනයතුල ඉරවෙලායින්න යම් කිසි දෙ අඳුන ගත්තොත් මේකට කියන්න මේ නම කියලා. අපි ඒ නමෙන් නමේනි හිරවෙන්. නමුත් මේ ප්‍රතිපදා වටන කෙනෙක් මෙ නාම කරනය ඉක්මෝල යනො. මේ විදිහට අත්දැකීම වශනට දාගන්න බැරි ප්‍රශ්නයක් එනවා බාසාාව මේත නැත්තට හරස්සන. කමක් නෑ නැවත නැව ත් සාාවවත්යන හතකලට නොේ කකුත්. අවස්ථා පහුවෙනවා මෙ එක් තරාවි කියාගන්න බැරි අවස්ථා. නමුත් උත්සාහයක් දරනු. අ ගොලුවෙක් දැකපු හීනයක් වගේ කතාවක් තමයි මේ තියෙන්. එතකොට ඒක කියන්න උත්සාහයක් දරනු. කියන්න නැවත නැවත උත්සාහ කරන. නමුත් ඒක අන්න නිවැරදි විදිහව ප්‍රකාශවෙෙන නෑ. නමුත් මක් නෑ අපේ උත්සාහය නැවත නැවතාගේ කරන උත්සාහ පිළිබඳ නැවත නැවත කතා කරනු. ඒමනැත්තං අන්නර සුපුරුදුගාමනනෙ තියෙන් ඒ වෙනුවට ඒකින් ප්‍රයරද්ධ ගමනකට හෙදිලා ඉන්න. තිඒ අපි කතායකිරීමේ උත්සාහය නැවතන තාගේ කරන අහගැෙනන්න කටේටත් නොකරආහගෙනනටරත් කින ොය කොච්ට ඇහවත් වැඩක් නෑ අන්න බදුරජාණන් වහන්සේගේ මින්මට අනුව මේක වඩලනැත්තං මෝඩෙක් තමයි. වඩලනැතං දිලින් දෙෙක් තමයි. අන්න වැඩුවත් පහසතෙක්වෙනවා වැඩුවොත් ප්‍රඥාවතෙක්ව වෙනවා. ඔගේ සරල්ව වෙන සක්තමයිතින් ොට කොච්චරතන්දරකිවත් වැඩක් නෑ ර්තමානයට බහින් මේ සරලත්ය අනමෝදංවෙන් අනුමෝදන් වෙලා බලන්න මොනවද මේක තුළ මට දැනෙන්නේ කියලා. අ දැනන සංගීතය මියුර සංගීතයක් නැවත නැවත අපි ඉමසීමකේදනවා කටතු කිීම කේදනවා ිටක පහසු තමත් වෙලා එන ඇඟ තුලින් අන්න පෙරලෙනවා විසිවෙනවා එහෙමෙහේ ගමන් කරනවා කමක් නෑ. ඒ විදියට කෝමාරී ඇපිලා ඉන්න. මේ වගේ තැන් හැදිල තියන්නේ මේවට තමයි කැමති විදික හ කටයුතු කරගෙන ඉන්න පුළුවන් ඉන්නකොට නොයකුත් අපහසුතා විවිධ පීඩාකාරරි අවස්ථ ඇඟ තුළින් නොයකුත් අපහසුතා ඔලු කැක්කුම් අනම් නං ශරීරවේදනා මත්වෙලා එනවා කෝමරි ඇපිලා ඉන්නවා කියන උත්සාහය තමයි තින් අන්න අර නැවත නැවත අර එන ගර්ෂනයට අ ජලපාහරෙන් එන ප්‍රතිවිරෝධයට මුහුණ දෙන්න උත්සාහයක් දරනවා. ඇති ඒවගේ උත්සාහයක් ඇලේම මල්තියන්න වටින උත්සාහයක් තමයි. එක නිසා තමයි අර සමහරවට ඔය දේවතා සයුත්ත එහෙම ඒය අවස්ථාවල සඳහන්න නන්න දෙවි කෙනෙක් හෞද සක්‍රයා. සක්‍රය අන්න ලියට බැහැල වන්දනා කරනවා. ඉතින් අර්මාතලයාන මමි කාට්ද වන්දින්න දැන්ගුවේ දැන් හදරව රම් දෙවිර ජවරුත් ඔබට වදදි මාර වි රුත් න්දි තාවත සින්න ටියය ඔොට වන්නේ ඔබ කාට වන්දි ඇතකරකින අන්න මේවාගේ ප්‍රතිපදාවක්. අඩන කෙනෙක්න්නවාන අන්න යාට මං වදින මේ විදිර බොහෝ කාලයක් පුරපු ප්‍රහ්මචරය ඇති පැවිද්ධන්ට මං වදිනවා යම් ගිහි කෙනෙක්න්නවා අද ධර්මයෙන් තමුන්ගේ දූදරුවන් පෝෂණය කරන අන්න ඒ තැනැත්තට වදිනවා. දෙවිවරුන්ගෙන් වැදුුන් ලබන්න පුළුවන් කතන්දර ඇත්තමයි කියන්. කදද අන්න අරවිදිී ශක්තියක් නැවත නැවත දියුණ කරන අප නිසු මග රන්න පූජාවටතියක් කරන කතරගමයන ර කරගද යෝදාම ශස්රන් වහන්සේ බදුරජාන් වන්සනේ තමල බස්ස එකෙ වයි නිරූපණ තියවා බුදු හාමුදුරුව මඇත්දන්න දෙ පැත්තෙන් දිය ෙටක් එක පොලිේ තමයි. ලස්සද මල්මල්මාලයක් ඊට පස්සේ හොඳ ලයිට් පේලියක් අලෝල තියනවා. ඊට පස් හොඳද භජාවවකුත් බස් එක යනවා. යෝග තමයි මේ ලංකාවේ කටියගේ බුද්ධාගම. නමුත් එතන හාටගේපු ගමනක් කියන්නේ අන්නර බුදුන්ටේ රක් මේ බුරුදුරන්න කෙනෙක්ට වනත්. දෙදවිවරුන්ගෙන් වැඳදුන් ලබන්න පුලුවන්. ඒ නිවැරදි පූුණු යෙදෙනවානම් මෙන්න මේගේ නිවැරදි භාවයක් දිහාාවට වැඩි වැඩියෙන් යෙදෙනවාන. තින් මෙහෙම යනකොට අපි නැවතැවති විමසල බලන්න වටින දෙයක් තින මනොද අඩුපාඩු වෙන්නේ නැත්්ද. අඩුපාඩු නොවෙනවා කියල සමහරු ගන්නවා ආශික්ෂාපාද කැඩෙන්න බෑ. එවිදිී අතපසුවම් වෙන්න බෑ. ඊට පස්සෙ හිතෙන්ත් මේ ශික්ෂාපදයක් කැඩෙන්න විඩියක් නෑ කියලා. අරගන්න අවස්ථා තියනවා. යවසම් මහත්තයේකඇල්ලකෙන ස්වාමීන් වහන්ස කාන්තාරූපයක් හිතර නැගිලාව භාවනා කරනකොට. නූල් පොටක්වත් නැගගේ තිවුණේ නෑ. ඉති මේ වගේ තැනකින්දගෙන මෙහෙම සීලයක් සමාදන් වෙලා මේ විදිේ භාවනාවක් කරු මෙහෙම දෙයක් වෙන්න බෑන. කියල මිනිියක් ගෙතර ගියා. බඩ ුටිකත් පැක් කරග. තිෝක තමයි අපේ සීලෙ. ඒම සිල්ල ගැනීම මේයි කියන්න ඒ වෙනුවට නැවත නැවත අඩුපාඩු දකිමින් ටිකෙන්න්්ටික හික්මන නිවැරදි මාාවයක්. නැවත නැවත තමමුන්ගේ කායිෙන් සිදුවෙන අඩු පාඩු දකිනවා. දැකලා ඒවා හදාගන්න උත්සාහයකෙ දෙෙනවා. ඉලාට නැවත නැව වනෙන් සිදුව අඩුපාඩු දකිනවා ඒ හදගන්න උත්සාහක දනවා නවත නවත හිතන් වෙන් අඩපාඩු දකිනවා ඒ හදාගන්න උත්සාහැක දෙදෙනවා. ඒ දහි ප්‍රිපදාවක් ගැන තමයි මේ කියන්. ටිකටික තමයි මේක සුසාර වෙන්නන්නේ හෙමනැතු එක පාට් වෙන්න නෑ. අඩුපාඩුවෙන්න පුුවන් ඕනම අඩුපාඩුවක් වෙන්න පුළුවන් දැන් අරාපි රතන සූත්‍රය කියනකොට අහලතියෙනවාන. අන්න සෝවාන් මාර්ගස්ත කෙනෙක් නැත්තන් සෝවාන් කෙනෙක් අන්න මෙන මේ විදිහයේ දේවල් හයකට භහුවේ වෙනවා. චචාබිටානානිි අබ්බෝ කාතුම් කියෙල කියනවා. මොනවාදේ හය අන්න ආනන්තරය බාභගර්ම පහතියනො ඊීට පබසේ වෙන සාස්සරූන් කෙනෙක්ගේ. සාර යාමතතිනවාදට ඔය හය මයි පෙන්න්න. ඒ හයට මේ කට්ටි අභහ් යයි කියල තමයි කිය මව මැරීම පයාාමැරීමගේ බරපදල පාකරම ගැන තමයි කියන්. තොට අනිත්්‍යේ දාලවේ නැද්ද කියලක නෙට ප්‍රශයමති න එ අනිත්තේ අපි අමතක්ල දනද පන්සිිල්ලෝ නැද් කියල ප්‍රශ්යක් කන්තුව නොන. ඒක ගැන කියනවා ඊලඟ පෙලි. ඊළඟ ගාතාවේ. මකදද කියන්නේ හිතෙන් කයෙන් වචනෙන් මොනහරි අඩු පාඩුවක් වරදක් වෙන අද. ඒ තැත ඒ සංඟවන්නේනෑ සංගවන්න නැතු වරද වරද විදියට දකිමින් නැවත නැවත හික්මීමකට ලක්කෙන. නැව නැත හික්මීමක් තමුන්තුල ඇති කරගන්න. ඒම නැතු වර්ද වරද විදිර දැකල තමන් දඩුකාන්දේ ගන්නය නෙත්නේ ඒගේ වර්ද වර්ද විදිර නොදකි නෙත්න එඒවනට වර්ද වරද විදියට දකින නැව නව හික්මීමක් ඇති කරගන්න ති ඔො ැසීම ැ කිය ික්ෂා පදගන්න එප වැරදි විදියට අල්ල ප ප රගන්. දදිරි ල්ුව න්න ර්පයග ලිෙන් ඇල්ලගේ තමයි න්න පැනපු ගමන් කනවා.ඒ වෙනුවට අන්න අඩුපාඩුවවෙන්න පුළුවන් බරදින්න පුළුවන් ඒ වැරදුන බව දැනගන නැවත නැවත හික්මීමකට ලක්වනවා. නැවත නැවත පහසුවක් දිහාවට ගමන් කරනවා. අන්න ඒවි දිහට තමයි ගන්න ඕනනි. එතකොට හරි වරදක්වුණා මගේ අසිහිය නිසා අඩුපාඩුවක් වුුණා ඊළඟ මොහොත කොහොමද. ඊළගමොත්තේ අදිෂ්ඨානයක් ගන්න පුළුවන් අන්න මේ විදිහේ. බරදක් මගේ ති ුුණා. එ ොඩේ වරද මම නිවැරදිකරගන්නවාකෙන් අධිෂ්ානින් හන ඊළග මහොට ආපහලුත්තෙන් මුහුණ දෙනවා. අන්නේ මුහුණ දීම ගැන තමයික කියන්. එතකොට ශික්ෂාපදේ වැැඩනාා කියලා දැනගත්ත පමණින්ම නැවතත් අන්න සුපුරුද්දු ගමනට යදනවා ජංවය භික්ෂූන් වහන්සේ සාමාන්‍ය පාති මොක්කේ දේශනා කර ොට ඊට කලින්පොඩි කෘත්තියක් තිෙනවාහ මොකද මගෙන් මෙන්න මේ අඩුපාඩු වනා. කිය ප්‍රකාශ කිරීමක් කරනු. තොට අවවා මන්හන්සේගේ න ගාාව තමයි ප්‍රකාශර ඒම වි අඩු පාඩු තියන ප්‍රකාශ කරල පිසිුදු වෙන්න්න තු න්ගේ තියනවා වතාව ව එෙන වෙන විදිියයට පිරිසිදු කරන්න පුළුවන්ගේමතියන. පිරිතුදුවෙන්න බැරිී හිසකඳෙන් වේගුණාවගේ දේවල් උත්තියන. කොම නමුත් අර අරවාගේ අඩු පාඩු කියනෝ මං මේ විදියට ආපදාවකට ලක්කුණා මේ විදිේ වරදක් මගේ ඇති සිදව ව ො නිස්වා මන්හස හන මු විදි ප්‍රශ්නයක් ඔබ වර්ද වදවිදියට. දකිනද කියහ. මේක වි දක්කිනවද කියහන. එකකට කියන දකිනවා කියලා හම් අනාගත ඉක්මන්න. එක තනදී මක්නේම අනාගත ක්මනුත් සහ කරන්න කියලා තමයි කියන්. චෝග තමයි නිවැරදි භාවේ අන්න විදිේ ටිකෙන්ටිකයි අන ගමනක් මේ මහ පොවේ තියන බොහොම පායෝක උපති පපදාවක් කියීම නැතු මැචික්කක් පිළිබඳා දහසක් නෙමින්. මජික්ක එකක් නන්නේ යන්න දෙැවුලුවට අත තිබ පමණින්හන්න සුවවේනවා. පෝග සුවයි. හෙම එකක් නෙමේ වෙනුවට බොහොම ප්‍රායෝගිකව ටිකෙන්ටික තමුන් තුළ දියුණුවෙන ගමනක් තමයි මේ කියන්. එතවට සිහිය වෙන්න පුළුවන්. සීලෙ වෙන්න පුළුවන් වෙන දෙයක් වෙන්න පුළුවන්. අපි මුලදී බොහොම ආයාසෙන් තමයි රකින්නේ. අපි තම සිහිය පුරුදු කරන්න ගිහාමත් බොහොම ආයාසිෙන් මේක පුරුදු කරනම්. සීලෙවුනත් බොහෝම ආයාසයෙන් තයි මේ පුරුදු කරන්න. තර ොන්නෝ පි පස් තියන අමුතු විදදිහේ. කතන්දරයක් මොකද මේ කතන්දරරි අන්නර ආයාසෙන් පුරුදු කරන සිහට වැඩිය ඉබේ පිහිටන සිහ උත්තුම්. අයාසෙන් පුරදු කරන සිහිට වැඩිය ඉබේ පහිටන සිහිය උත්තුම්. නැව පරයන්කෙක වුණනත්වාඩි වෙලා ඉන්නකොට විනාඩි සමහරයට තිහයක් කතලයක් වගේ යනකොට කාලයක් එෙනවා සිහිය තියෙනවා මේ දේවල් ඇවිල්ල යනවා බාධාවක් නෑ. ඔහේ ගලාගෙන යන ලිස්සල යනවා අ පොල්තල් ාපු ස්භවි තියෙන. ග දකින්න පුළුවන් අනි ඉබේ පිහිටපුසිහිහයක් ස්භාවික පිහිට පුසිහයක් කිස්මත් වෙලා එනවා සක්මනත්ත එකක දකින්න පුළුවන් අන්න ඒ සිහය අර මුලින් තටමන දංඟලන සිහිට වැඩියි උතුම්. ඒවගේම තමයි සීලෙත්තිය නය වගේ ස්වභාවයක් අමාරුවෙන් රකිී නැීලෙට වැඩිය ඉබේ පිහිටපු සීලයක් කඋතුම්. එතකට එතැ අට සීලෙන් පිට පයින්නනා යම්කිසි උත්හයක් ගන්න ඕන. අර පරිපත දැන් ස්වභවික වෙලාතිඉන්න මොන පරිපතද. අන්නර ඒ වැරදි ඒවයෙන් දුරස්සෙන පරිපත. වැරදි කායකර්මවලින් වැරදි වචීකර්මලින් වැරදි මනකර්මලින් දුරස්සන පරිපත තමයි ස්භවික කවෙයිලාතිී. ොේ ඒකෙන් පිට පයිනවාවලන් තමයි ආයාස කරන්න ඕනි දැන්. අපිතම් බොරුවක් ඇත්ත තමයි ස්භාවෙන් කියවෙන්නේ අන්න බොරුවක් කියන්නඋනොත් ආයාසයක් ගන්න වෙනවා. අ ඉබේ පහිටනු සිහිය සීලයක්. ඒක රකින්න අමුතුෙන් වෙහෙසක් දරන්න ඕන්නෑ. ඒ වෙනුවට ඉබේම රැකෙන සීලයක් බවට පත් වෙනවා. ඉදි ඔන්නඔ කතා වඳුන ගත්තොත් කෙනෙක්ත පුළුවනි. තමුන්ව නිවැරදි භාවේ දිහාාවට යොමු කරන ප්‍රතිපදාවේ වැඩි වැඩියෙන්යදෙන්. තේවිදි ආරාධනාවක් අපි නැවත නැවත ඉදිරිපත් කරනවා. අපිටේ විදිහ අවස්ථාවක් ලැබිල තියනවා. තිඒ උත්සාහය තමයි මේ කරන්න එක නැවත නැවත කරනගට අන්නමකොදයින ිකෙන්ටික මේ ගැලපීම හැදිලේනවා. නැවත නැවත වැටන නවත නැවත නැගකිනවා ිකටික ගමන් කරනවා. අන්න නිවැරදි භාවයක් දිහාාවට ඇ හො ම හන් තැන් ැගල අපි හෙමකි පටන්ගම මොක්ද මටාන. ඇන්න එක්තර අවස්ථාවක මෙන්න විදිියදයක් මේ පිරිසත් දැකල ඇති. ැේජ් කොටන ට න වත් කට න ගල දැක ඇති වන්දර ම ුණුතු ක් හමතිී දැක න. ං වහගනඉන්න වන්දුුරක්කින්වා. ඊට පස්සේ කට ද ග න්ද රක් යෝ අපි අවන්න මන කර ර ක යෝක ය වනවා. ෝඩවන්දුර තුදනෙක්ගේ රූප තුනක් කියලේ අවන. නමුත් මෙතන තියෙනටඩ හා ගැම්ඹුරු අර්ථයක් තමයි මේ තියෙන්නේ මේ වන්දුරොත්තුන් දෙෙන ඇතතම මෝඩයෝ නෙමෙයි. හොඳ ප්‍රඥාවන්ත වන්දුරෝ තුන් දෙනක් ගැනතමයි මේ කියන්. මේ ගොල්ලගේ ඉතිහාස කොහෙද මේ ගොල්ලගේ ඉතිහාස ලේවෙන්නේ චීනය තමයි බොහෝ කාලෙගිරිිස්සර කන්ෆියෂස් කියලා යම්කිසි දර්ශනිකයෙක් යා කියනවා මෙන්න මේ විදි කතාවක් මොකක් දෙයා කියන කතාව අන්න කියන හනොයිව. වැරදි දෙයක් ඇහෙන්නේෙ නෑ. ඊට පස්ස කියනවා ස්පීක් නෝයිවල් වැරදි දෙයක් කියන්නේෙ නෑ. සීනෝයිවල් වැරදි දෙයක් පෙනෙන්නේෙ නෑ. මෙන මේ වි හික්මොත් ඔබ වැරදිේවල් ඇහෙ නැත්ත ඔබ වැරදිේවල් දකින්නෙත් නැත්තං ඔබ වැරදිදේවල් කතා කරන්නෙත් නැත්තං අන්න ඔබ ඇතුලි ඉතුරවවෙන්නේ හොඳ විතරයි. නිවැරදි භාාවේ විතරයි කියල ප්‍රකාශ කරනම් එ ොන්න එක ංකල් තම . මෝජිල් ඇවිල්ලති නමුත් අපේ ගන්නකොයි මඩ වන්දුර තුන් දෙන අපේ මෝඩකමට අපි ගන්න මේ මෝඩ වදර තුන් දෙෙනක් කියලා නමුත් ඇතට මුන්තුන් දෙෙන හොඳ ප්‍රඥාවන්ත වන්දුුරතුන් දෙනින්. යතර කච්ඡායන ස්වාමීන් වහන්සේගේ කමට හන මතක් වෙන වෙන්න පුළුවන් ඇස්සත්තේ අන්දෙක්කගේ ඉන්න කියලා කියනවා. ඒවගේම කං ඇත්තේ බීරෙක්ගේ ඉන්න කියලා කියනවා. ශක්ති ඇතේ දරලෙක්ගේ ඉන්න කියලා කියනවා. ප්‍රඥාව ඇත්තේ මෝඩෙක්ගේ ඉන්න කිය කියනවා. ඒවගේම පණ ඇත්තේ මලාවගේ ඉන්න කියලා කියනවා. ගොහෝමහාර බේරන්න කියලා කියනවා. තුර මේ වටපිටාවක් ගත්තනය වෙනකොට අපිට පුළුවනිේ උපක්්‍රම යොද්ධ ලබලන් මේ විදියට සද්දය ඇහෙනවා නැකෙනක් යිනකට හොන්දට වන්නදට වැඩ හොඳට සහ පිහිට වෙන න එකකට වාචනටික ොද පැහැදිල ඇහවා. න්න නැතිවෙලාලට මයි වචන එහෙෙන් නැති. අපේ හිත ඒවාගේ හිල්ල බොහොම පැහැදිලිව හොඳට බේරලා හරගන්න ඔයි වචන ඕක තමයි ස්වභාවේ නමුත් අපිට පුළුවන්ද ඒකෙන් පොඩ්ඩක් අපේ හිත කඩලා වෙන දේකට අවධානනිදින්. තොට කෙනෙක් බයි නවා බයිනකට අපේ අවධානතියන වෙන දිහාාවක. නොන්දට ඔලුවවානවාන අහගනත් යන්න ඇබ අධාන යෙන්නේ වෙන දිාවක ඉතින් අර බයින නුසැට තමයිටික්වෙලාගගේ ප්‍රශ්න මේ කාටමම් බයින්නවා හැබයි මුණ වෙනස්වෙෙනි නෑ. අර විදිහයට පරිවර්තනයක්වෙනි නෑ ප්‍රති ක්‍රියාවක් කෙනෙ නෑ. අන්න රිමෝට් එකේ බටන එබුවට මොකද ඒ බටන එක තනුවන් ක්‍රියත්මක වෙෙන නෑ. ඔය බැට්‍ර දෙක ගලෝන කතාවත් තමයි තින් නැත්තා මොකද වෙන්නේ රිමෝට් එක තියෙන්නේ වන්න කාගේ ලඟ හරි ඔබ ඔබ බටනෙ හැඩිට පි රංගණන තිරිපත්කන හරි ලේසීනි. ඒෙක්ැල්ල ප්‍රංසාහ කරපු ගමන්න්න අම්මෝ ඔයා තමයි මගින් නියම යාලුව කියලා හඒ මනුසැකින ඕන දේකට අහුුවෙන්න්න පුළුවන්. ඇවිල් අපිට නිග්‍රහකරපු ගමන් මේ අකා පුදුම තරාකාරෙක්නි කියලාන්න ඒ මනුස්සත්තක වයි දෙන්නංගබට කියලා රහක්කේ පොල් කැෑල්ලක් තියා ගන්නවා. ඕක නි ක්‍රමි එතො ඕෝක තමයි ස්වභාවික ක්‍රමි එතතුවට බට්නය එබූ හම මේට අනුව අන්න ප්‍රතික්‍රියාවක් දකින්න පුළුවන් දැ දැම්මකත බයි නකොට හිනාාවෙනවා. ඊට පස්සේ අපි කියමු ගුණවර්ණනා කරනකොට රාවනෝ ඇන්න රිමෝට් ගවල්ල නදෙන් බටන ඔබන කියෙනා තමයි ප්‍රශ්නයක් අතින දැන් ඔබන බන්න්නන්නේ එකට නෙමේ ප්‍රතික්‍රාවෙන්. ජනර දරුවෙක් කියන මොකද අම්ම බැනලා. අම බැනලා හැව මට වශන ඇහුන්නෑ වචනතර නිහන්ඩ බවක් ඇහුුණගේලා ගනවා. වචනතර තින හන් බව හු තර ඇහු න්දදිල තිනකොට ද හ් බවට තමයි හු කන්දීලතිීෙන තවවාගේ උපක්ක්‍රම බලන්න පුළුවන්. කියන හැම දෙයක්ම වැඩිය බරපද වීදර ගන්න නෙනෑ ඒනුට පොඩන් නික ඇහුන්නෑවගේ ඉදල බලන්න වෙන දේකට එහු කන්දීල බලන් නැවත නැවත අපිිය කුප්න්න අහතන කට්ට නැවත නැවතත් ඉන් අදන කට්ටියයට අයිනකොට නිකං ඉන්න බලන්න ඇහුන් නෑ වගේ දැක්ක නෑ වගේ ඒවගේ ශක්තිය නෑගේ මෝඩයෙක් වගේ අනේ හෙමද දෙෙකු කිව්වාද කියලා ගොුණා වගේ මෝඩය වගේ ප්‍රති ක්‍රියාවත් දැක්කො හම. මේ කට කිය වැඩන්න ෑ කියලේ යන්නට තියනම්. අඩුමගානය කොයිදවත් බැරිවුණුන් මලාවගේ ඉඳදල හරිකමක් නෑ මේක බේරන්න කියලා කියන. උන්න අක්‍රියතාවයක් ගැන තමයි කියන්න. හැබැයි මෙතරින් ගාත පෙලි යොරවෙෙන නෑ. අපි අහලතින කොට සමයි ඒෝක. ඔය කොටස හලපුරුදුයි. ඊට පස්සේ කච්ඡායනස්වාම ඉන් වහන්සේ තව පොඩි ප්‍රකාශයක් කර නම්. මගදද කියනවා සබ්බං සුනාති සෝතයන සබ්බං පස්සති චක්කුණා නච දිත්ට්ටං සුතන් දීරෝ සබ්ං උච්චතුම රහ තොට මේ වගේ ප්‍රතිපදාව වඩන කෙනෙක් හැමවෙලේම අවදී. ම වටපිටාවේ වෙන දට නෑහෙන සද්ධ පුරාවටත් ඇහෙනෝ. වෙන දට වැඩිය මේ වටපිටාව අනේෝ හොඳට දන්නවා. මේ කට්ටිය කරන දේවල් කට්ටිය මේ හැසිරෙන ආකාරේ වෙන දට වැඩිය බොහෝම පැහදිලිෝ පේනවා. මේ විදි සිහියයක් දියුණු කරපු කෙනෙක්ට. එතොටේ ඒ ඒ කතාව තටික් අපිට මේ සූත්‍ර ස්සර හත් ගලපි යනවා නමුත් ඉතින් ම මෙතනත් කියලම යන්න මොද අපි ෙන ඉමෝෂනල ඉන්ටෙලිජන් කියලා මන්ගේ හැඟීම් ගැන දැනුවත් මම මේ ඉන්න අවස්ථාව ගැන දැනුවත් ඒවගේම අපි ගනු දෙනු කරන කෙනාගේ හැඟීම් ගැන දැනුවත්. ට ඔන්න ඔඒ දැනුවත් භාව තුනක් තියෙනවා. වටපිටාව ගනු දෙෙන කරනු පුද්ගලයා සහ මම මගේ හැඟීම්වලින් තමයි පටන් ගන නමුත් එක ඉබේම. අධභාවයක් බවට පත් න එතරම මේ කච්චාන්ස්වාන්න්නහස කිය න සබං සුනාති සෝතයන. අර ගාතාවත් එක්කම සඳහන්වෙන්නේය කියනවා මෙන්න කනින් හැම දෙයක් නැහෙනවා සබ්බං පස්සජි චක් වුණ හනුත් මේ කට්ටි කරන කියන දේවල් පේන. නච දිිත්නං සතුතන්ගදර සබාං උච්චතුමාරට හැබයි ප්‍රඥ්‍යාවත පුද්ගලයා මේ හැම දෙයක් අතහරින්න්නේනෑ හම දෙයක්ම අතහරිින් න්නේනෑ වෙනට සුදුසු වෙලාවෙදී ක්‍රියාත්මක වීමකුත් තියනවා මේ ප්‍රතිපදාව. අක්‍රිය වෙනවාම නෙමේ. අකිය වෙනවා නෙේ එතකොට සුදුසු අවස්ථාවම කකද කියලා තවරෝබේර ගන්නඉතින් සහන කාලයක් යන්න පුලුවනි නමුත් ක්‍රියාත්මකවීමකුත් තියනවා. ැ E අවුරුදු දාසෙන් වැඩි ළමයින්ගේ අර වැඩ සටහනිද එක දරුුවෙක් කියෙන මොකක්දේවිී කතාවක් ක හල දැන්වයි කියපු කතා ගෙන තමයි කිය ඇම දේටමක්්‍රිය වෙනවානේ පොඩක්ඉදල හිටත්ල එඇනල බලන්න ගතයකු තියවා කියලා. මකොට කුත් ර ොට කියන මගේ යාලුවකින්නවා මෙයා මෙහෙම කියන පාඩන් කල නෑ. පාඩකලනෑ පාඩංකලන ඉබාගලඟයි කියල හොම කතාවක් කියනවා. ඇති මෙ මෙහම කියඉන්නක ඩහගනන්න බැරිම තයන මම කියල බැලූ ඔයා මේ බොරුවනි කරන්න කිවගාමොකද ැසිත් ගැවවාගේ මේ රංගනය සම්පූර්ණ අනි පැත්තර කරකිලා ගිය. ති්‍යයාමාරු විසාමාරයට තරහාවන්න තිර තියෙන නමු ද හමදාම බෑන පව කිවසකටින්න්න. ඒ පහරු කාකරච ල නේ ඉති ඒගේ ොඩි වෙලාගේ පොඩ ඇල බලන්නපු නො කෝට නැටත් අපිට තේරනවා ඔය නටන නැටීම. කද්ද කියලා තේරනවා. එහෙම නොපෙෙනී නොදැන කරන්න පුළුවන් දේවල් මේ ලෝකෙ නෑ මේ ලෝකෙ රහස් කියල දේවල් නෑ අපි හැමෝම ඉන්න විදුර ෙල් ඇතුේ එතු ොයි නටන නැටුම් බොම සස්වභාවිකෝ පේනවා දගල නැගලි බොහම සස්වභාකපේ න දැක් නෑවගේ න්න නමුත් ඉදල් හිදලා. න්නකොඩි අරගේ ොලය ්දාලා ලන්න පුලුවන් හොම ප්‍රතික්‍රියාව. කොමද පතික්‍රියාව. ඒම නත්තම් මේ නිගම හම්පපුර් මුලාවේ නැපුවන්ි හරති ඉක්නොරන්සිස් බලිස් කියලා කියන. එම කතාවක් කහලති නොකද මේක රූපෙකුත් ඇැඳලතුන් හරලස්සට ල්ලක් ගමනක්්‍යපු මනුස්සේෙක්. බෝම්භයක් ඇදිලා මගදී. එතට කකුලෙ කෑල්ලක් නෑ බල්ල සම්පූර්න ගිල්ල දංවල විර ඉතුරේ ලාතිීන් ඉටවසේ ඔලට ීතයක් ඇදිලා අන්න බොහෝම හිනාමසු මුහුණකින්. මද නොතම් ඉක්නොරන්සිීස් බ්ලිස් නො දැනීම සතුටට හේතුවේ නො දැනීම හිතේ විවේකට හේතුවේ කියල තයි කියන්න. එහම නො දැම අපිපුරදු කර ඒනොට දැනුවත් දැනුවත් වෙලා නොකරන්න පුළුවන් දෙගෙන පස්සතින්. දැන්සීලේ යන කිය නොද අටස සමාදා වෙලා ඉන්න එතකට කිරිපිටියහම කියයල බලන්න ඕනි බොනොද කියෙන එතකරන නැතිවලා නැතිව බීල වැඩෑන. තිබල දමයි බොන්න නැතුයින්න ඕන්නේේ හ? ඇ උඩ හටනටන කිරිපිට තියෙනවා තිය දාලි එක්ක නාව දාල තින බොනවාදකිෙව ර පරක්ෂාවක් තිවිල්ල නොබීන්න පුළුවන්ද නැතුව නොබී නෝනේ තිවිලා නොබීන්න පුළුවන්ද. ඒ දී පරීක්ෂණ ඇතියෙන් නව එතකොට තේරෙනවා අන්න මේක මේ ඇන්දිල්ලක්ද නැත්තං තමුන් අවංකව තමුන්ට අවංකව කරන ප්‍රතිපදාවද්ද මේ තියෙන. කියන පීක්ෂණ නැවත නැවත උරගල බලන්. කාඩ බොරු කරත් අඩුමගානේ තමුන් දන්නවවා. ුදුජාණන් වහස කියනවා බෝය කොච්චර දැංගලුවත් උඹ දැකලතවානෙ. උඹ දන්නවා අනිමකක්ද කරේ කියලා. ඒකයිකාටත් හංගන්න බෑනේ තමුන්ගේ හිත දන්නවා. තොඩ ඒ හිත අපි හිතනවා අනං අපේ හිතා අපිටම රවට්ටගන්න පුළුවන් කියලා ඒක මහා බොරු කතාවක් ඒන්න බලන්න මේ නිවැර දිභාවයක් පිළිබඳ පරීක්ෂණයන තමුන්ගේ තුළින්. ඒකතාව ඉස්සරහඩිස්රහට මේ සූත්‍රය ගැලපිලායනවා තමුන් නිවැර දිනං හෝම දෙයා මුහුණ දෙන්නමේ සමාජයට යායට මො විදිහ ශක්තියද්ද ගැලපිලන්න කියලා. එම නැත්තන් හැමෙලේම අපි නිකං වංක සභාවෙත් එක්ක අපේ හිතත්වංක වෙනවානේ. රේකයි නැවත නැවත මගේ හිතේ පිළි රැව් දෙෙනවා මකදන්න සත්‍යය වචන කතා කරනකි නෙට්ට කිසිම දෙයක් මතක තියාගන්න ඔන්න. බොරුවක් කිවොත් තමයි මතක තියාගන්නවෙන්න යන්න මෙතන මෙයාට මේ බොරුව කිව්වා මයාට අවරුවක් කිව්වාන්නේ එක තුරන තැන මේ විදී බොුවක් කිවවා කියලා කොච්චර අපේ හිත වංක වෙනධි කියල බලන්න. එඒ වෙනුවට සත්‍ය වචන කතා කරනවාන කිසිමදයක් මතකතියයාගන්න ඔන්න. ග හැමදාම කියලති නත්ත අද ඇැවත්ඒක තමයි හිට ඇවත්ඒක තමයි අඒතින් එහාට දෙයක් නෑ අන්න විදිහේ හමුතු නිවැර දිභාාවයක් ගැන තමයි මේ කියයන්. ඒ විදිී අමුතු සරලත්වයක් ගැන තමයි පිමි කියයන්. ඇතුව හිත ගොහෝ ගොඩාක් සැලසුම් හදලා ගොඩාක් වංකරගන ගොඩක් සංකීර්ණ කරගන යන ගමනක් නෙමේඒ වෙනට අර සරලත්වය භාරගන්න තමන්ගේ හැගීමමක්තියනගේ හැඟගීම විවර්ත ප්‍රකාශ කරන්න අවස්ථාව ගන්න පුුවන්. අපි කියන අ රික්් කරනවානේ මේ රෙස්පොන්ස් කරනවා. එක ඇන්න නිකං තරාගපපු ලාවට කෙලිම් ඇගට කඩාප පයි නොනේ හනොබයි නොනෙේ තරාගියපපු වෙලාවට යම්කිසි ප්‍රකාශ කිරීමක් කරනවා. මට මේ සිදීම නිසා තරාගිය මගේ හිත රිදදුනා කියලලා සමහරියට අලාල පුද්ගලයන්ටම යම් කිසි ප්‍රකාශ කිරීමක් කරනවා. ඉරිසි අතුන වෙලාවට පස්සේලාක මකක් හරි කරන්න ඕන කියලා. ඉරිසිාව මත පදනම්වෙලා ඒක ගෙදරාරං යන වෙනුවට හනඒවලේ වලේ කියනවා අපිට ඔව දැක්කහම ඉරිසියයි කියලා හරි කියන්න පුළුවන්. ඒකි ව හාම අඩුම ගානේ අන තමුන්ගේ හිතේ පි සිදුවීමක්තින මෙම ත්තන් ටිකටක මොකදේ මල්ල ටිටි බරවනි ගමන් කරන්න අ පොඩි ළමයින්ගේ ස්කෝලේ පොත්මල්ල වගේ තමයි පොත්දාලා දාල පොඩිකාට වැඩියේ බරයි මල්ල වීඩියෝ එකක් දැක මොකක්ද දර ලට හින අම එකක් ස්කෝලයන්න හැබයි පෙරලිලා මේක බිමටනවා අන්න ඉක්බයි කට්ට අ නිපතව වරවාගේ පොත් බෑග එකේ බරටම නැකට ගන්න බෑ එහා තැම්බරනොම් මෙහා තැම්බරනවා අන්තිමර කහමරි අර ගියපු අම්මයි ඉල්ල තමයි නැකිිටවන්. අන්න බැගේජජයක විමෝෂනල් බැගේජ එක කරගෙන අපි අනයන තැන ගඳ ගස්සගස්ස ගමනකේදනවා එවෙනුවට මෙම බැගේජ පොට්ක් ලිහල්ලා තෑරලා අයන්න පුුවන්ද ඒවලඒ වලි නිදහස් කරගනි යන්න පුළුවන්ද කියන? ්‍රභාවයක් මයි මේති. ඒ තැනැත්තක හිත්හාරිසාරලයි වැඩිය විචිත්‍රවත් නෑ. වෙනුවට මෙ නිවැරදි භාාවය කියන ස්වභාවයක් බලයක් ඒත නැතු ඇතිවෙලා තියන. නැවත නැවත නිවැරදි භාව ඔස කටේතු කරනවා. අපි වංකවුණොත් ඒ තමයි අපි ඉවාපුරන්නේ. ඒ ගපරපපු ඇස්න්න්න අනිවාරය නිෙලාගන්න සිද්ව වෙනන දවසක. වංක භාාවයක් වපුරල අවංක භාවයක් අස්ලන්නට නිලන්න බලාපපුොත්තුවෙන් නපා. එහම දේවල් මේ ලෝකෙ නෑ. වංක භාවයක් වැැපුරුවොත් වංක භාවයක්ම තමයි අස්සන්න විදිහත ලැබෙන්. ඒ විදි දේවල් වැැපුරුහාම විදිහම අස්වන්නක් ලැබෙනවා. තයකහිද වපුරන් නැව ඉන්න පුළුවන්ද එහෙම නැත්තම් වපුරණයක හොඳ දෙයක් වපුරන්නක් පුළුවන්ද කියන ප්‍රසේ තමයි ඒ සඳහා නැවත නැවත අපිට අවස්ථාවක් ගන්න පුළුවන්. ඒ සඳහා නැවත නැවත ක්‍රියාවත් එන්න පුළුවන්. එකතකොට දැන් මේ විදිහේ නිවැර දිභාවක යන කෙනෙක් අන්න වැරැත්ද දෙෙන් අයින්වෙලා. ද ාවට යොමේ න දුජාන් හසකි න කලු ප්‍රතිඵල දෙන කු කර්මතිය නො සුදු ප්‍රතිඵල දෙන සුදු කර්මතිය නොම් ඒවාගේ නොකල නොසුදදු කර්ම ජාත කුත්ති නොකලු නොසුද්දු ප්‍රතිඵලදෙන් තර නනාද මේ කියන්නේ කලු අතාවන තේරෙනවානි කලු සුදුතාව මතන කිය නමේ සත්‍රෙත් කලින් කළු සුදදුකර්මක කියනවා තේරෙනවා මොකදවේ නොකලු නොසුදදු කර්මගන් එක ම මේ දිරක කියන්න අන්නර ප්‍රතිපදාවේ දෙන කොට අපේතම සිහයෙන් වාඩි වෙලා ඉන්න කොට මේත නැතර තේරනවා යම් කිසි ගලනයක් තියෙනවා. මේකට අත දැම්මොත් අන්න මේ ගලනේ කැළඹෙනවා. අත දැම්මොත් අතේ ගෑවෙනවා. කැලබිල්ලකට ලක් වෙනවා. අත නොදා ඉන්න තරමට වැඩි ස්වභාවිකයි. නොයිකුද දේවල්නවා නොයකුදේවල් යනවා ක්‍රියාවත් නොවී ඉන්න පුළුවන් දෙ කියන අවශ්‍යතාවයක් තම ඇතන්දි මත් වෙලායින්. එතකොට අතීත මතකේ නවා. ොයකුත් පිඩාකාරී හැගීමමත් වෙලායින කයතුලින් වේදනාමත් වෙලායිනො මුකුත් නොකරඉන්න පුළුවන්ද. මකුත් නොකරනවා කියන එක ඔය ඉතන තර ලෙසි නෑ අප තන මුකත් ොරඉන්න හරි පහසුයි. එච්චර ගැටලුවක් නෑ කියලා නමුත් මුකුත් නොකර ඉන්න කියලා කිවට පාසේ ඒකට අවස්ථාවක් ලැබුණට පස්සේ බලන්න ඕන ඒක තියෙන මාරුව. ඒවිදිහේ මකුත් නොකර ඉන්න ප්‍රතිපදාවක් දැනගත්තොත් මේ තැනඇත දකිනවා අන්නර මම අත දැම්මොත් මේ වතුර කැඹේෙනවා. නොද ඉන්න රම මේක ස්භවික ගමනක් තියනවා. ඒ සභාවික ගමන හැමෙලේම නිවන දිහාාවට යන ගමනක්. ඒක අර කියන්න වන්න මෙවිදේ ප්‍රවාහයක් අඳුන ගත්ත කෙනෙක් අන්නර සෝතාපත්ති කෙලාපය හලදේ නොන. ජද ප්‍රවායට ආවා කියන අදහස් තම එතන තිීන්. අයයි හැරෙනෙ නෑ මෙ යන්න නිවන දිහාවටම තමයි. මොකත් දේතු අන්නර ස්භාවික ගම අඳුන ගත්තා සවභාරික වයිබ්‍රේෂ්ණ කඳුරන ගත්තතා ක්‍රියාවත් නොවී. මේකට යන්න දු න්නොත් කර්ම රැස්සීමක් වෙෙන නෑ. ගැවීමක් වෙනිනෑ අ එතකොට මොකොද වෙන්නේ අන්න හැමවෙලේම නොකාලු නොසුදු කර්ම. තොට පරණ කර්ම ගෙවෙනවා. අලුත් කර්ම රැස නෑ එකකවන්් බැලසෙන් යොයි විදිහට. එතොට සමහරු කෙනෙක් කල්පනා කරන මේ ඔක්කෝමකාරුණම ගෙල ඉවරන්න හිද දන්න. කියලන්නර නිගන්ට මතට යන්නක් පුළුවන්. මොකක් දරවාද දෙන්න තමුන්ට වද දෙන ක්‍රමි ඒම ගත්තිී නනි නේද. ඒ ජාන් හස ල ද ගොල් ගො දද කියන අපි විදිහට පරණ කර්ම ගවන්න වද දෙනවා. ඊට බස්ේ කොච්චර ගෙවිල නද දන්න අලුත කොච්ර ගවනත න ද දෙකක් දන්නන්නේනෑ හිති ෝක කරනගේ පති පදාවවිත රුමක් නෑන කිිලන්න පොඩි නිග්‍රහයක් කල නික්මිලයිනවා. එවිදිී කතාාවක්න මේ කියන්න එවෙනුවට අන්න අමුතු විදිර තමයි මේ බලන්සේ ඔක්කොම ගේවල ගවර කරණ යන්න නෑ එඒවනුට හසි වීමක් තියන. ඒ මොහතේඒ දේට උපරිමින් මුහුණ දෙනවා දි යාහලතින අර ලේනෙක් මුහදක් හිද කතාව වලිගෙන් මුහද හිදිනවා වලිග පාර පාර ඉවත් කන එක වලි පාර ගන්න කොව බොක්කෙන්ම තමයි ඒ අනම්මනන්න නෑ දරවා බේර ැනීමේ අදහස තමයි තින්. වලිග පාරක් ගහන කවරය විල්ලක්ක ව ඩෝක තේරුම ඇති වැඩක් ඒ අදාල්ල නෑ මුළු හදින් මේ වලිග පාර ගහනෝ තරමක ද ටික් ලෑනකොටම මුහදද නොන නෑ සක්‍රයාගේ බුටුව තමයි න ඇල් පටි ර දි න එන්නනවා ගමනක් ේ තින හමැතු ක්ොම වලල්වලරන්නන්නේ මේ ප්‍රතිපදාව කරගන කරග යනකොට අන්න වැඩිහරියක් හෝසි වෙලාන ඇත අංගලි මලා හාහමුදුර නිියදකන ො. අහසි වෙනවා. අර විදිට ඔල්ලු පලාගන පාතර කුටු කරගන ඇවිල් ඇවිල් ඇවිල්ලක විල්ල. කොමරි හෝසීමක් වෙන. තතුර ටික වන්ස බලන්ස්ස නවා. තින් අන්න විදදි බැලන්ස් කිරීම ගන තමයි මේ කියන්න තිේේ සඳහා. කිසි ද ගඳු ගත්තුත් ම අතදාන ඇවවිඉද තරමට මේ කැලඹෙන්නේ නැහැ මේ සවභාවික ගමන තියෙන්නේ සිහිය පිටවන්න උත්සාහයක් විශේෂෙන් ගන්න අවශනෑ පිහිටබුසිහියට යන්නදී ලවන්නොත් හන්න ඒ ස භාවික ගමනතිී ඒක අන්ඳු ගන්නන්නේේ කන්ඳු ගත්හමටක ික කෙනෙක්ට දැකගන්න පුළුවන් වන්න විදේ නිවැරදි භාාවයක් දියාවට මැදිලයනවා. මියවරු සංගීතයක් මගේ තුළින් වාදනයවීම පටන් ගන්නවා. න න මියරු සංගීතයස භාව තමයි, ඊළග බලය විදිහට ඉදිරිපත්තලා තින් අපි ඒක ඉදිරියට තියාගන අද දිනයේ මේ කරපු ධර්ම දේශනාව අපි අපිටත් මෙන්න මේ විදි මියුරු සංගීතයක් වාදනය කිරීම සඳහාමය තුවාසනාවේවා කියලා ප්‍රාත්ථනා කරම්.